අධිරාජ්‍යවාදීට ගැතිගන් නොකර මේ රට රකින්න ඉදිරිපත් වෙන්න කියන ඔය වම්මාසික කසකපල් දේශපාලනය අතහැරලා ඒකට ආයුබෝවන් කියලා ඉන්දියාවට මේ පලාසභා ක්‍රියාත්මක කිරීම සඳහා උදව් කරන්නේ නැතුව ඉන්දියාවට උඩගෙන් දෙන්නේ නැතුව අධිරාජ්‍යවාදීට උඩගෙන් දෙන්නේ නැතුව වම්මාසිකයන්ට අපි කියනවා මේ රට ගැන හිතලා දේශ ප්‍රේමීත්වයෙන් ඉදිරිපත් වෙන්න කියලා මේගොල්ලන් කරන දේවල් එක්සත් ජාතික පක්ෂය කරන කියන දේවල් ඉන්දියාවට මේ බලස්සභා ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුවට බලපෑම් කිරීමට උපකාර වෙනවා ඒ නිසා එයාට කියනවා තමන්ගේ මේ කුණු දේශපාලන බලය ඒ දේශපාලන අරමුණු නැත් ඒව අයින් කරලා මේ රට ගැන හිතන්න දේශ ප්‍රේමීත්වයෙන් කල්පනා කරන්න ජනාධිපතිතුමාට උදව් කරන්න මේ රට රකින්න ඒකයි අද කළ යුතු වන්නේ ඔකටම වැඩි ඉස්සෙල්ලා අපි මාතෘභූමිය ගැන හිතන්න ඕන දේශපාලන බලයට ඇවිල්ලා දේශපාලනයෙන් හම්බ කරගන්න ඕනට වැඩිය ඒ දේශපාලනය අතහැරලා එහෙම නැත්නම් මිල මුදල් පරිත්‍යාග කරලා මේ රට රකින්න අවශ්‍ය වෙන්නේ ඒ සඳහා සියලුම දේශපාලන පක්ෂවලට නොවන පෑදේවා කියලා මේ අවස්ථාවේදී අපි ප්‍රාර්ථනා කරනවා මේ සත්‍යක්‍රියා බලයෙන් විශේෂයෙන් විෂ්ණු දෙවියන්ගේ ඊශ්වර දෙවියන්ගේ ස්කන්ධා කුමාර දෙවියන්ගේ ඉන්දියාව ගරු කරන දෙවුන්ගේ දෙවිවරුන්ගේ ආශිර්වාදය අපට තියෙනවා ඒ ආශිර්වාදයත් ඒ බලයත් ඇතුව ඉන්දියාවට අපේ රටට බලපෑම් නොකර මිත්‍රශීලීත්වයෙන් ගත කිරීමට මොලේ පෑදේවා නුවණ පෑදේවා කියලා අපි සත්‍යක්‍රියා කරනවා ප්‍රාර්ථනා කරනවා අධිෂ්ඨාන කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි ආයුබෝවන් අපි ඉන්දියාව සලකන්නේ අනාදිමත් කාලයක සිට අපි එකම රාජ්‍ය රටේ අපි එකම මිත්‍රවා හැටියට බුදුරජාණන් වහන්සේ මහත්මා ගාන්ධි ජවහරලාල් නේරු වැනි ශ්‍රේෂ්ඨ නායකයන් ශ්‍රේෂ්ඨ ලෝක නායකයන් පිළිගල ඉන්දියාව අද ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනියන මේ ත්‍යාග මාර්ගයට එරෙහිව මහත්මා ගාන්ධි තුමන් ගෙන ගිය අවිහිංසාවාදී පිළිවෙතක් අනුගමනය කරමින් අපි අද විවිධ ජාතික සංවිධාන නියෝජනය කරමින් විවිධ ක්ෂේත්‍රයන් විවිධ ආයතන විවිධ මාධ්‍යයේ එක එක සංවිධාන නියෝජනය කරමින් තමයි මේ සත්‍යාග්‍රහය පවත්වන්නේ අපේ මේ සත්‍යාග්‍රහය නිසා මේ මාර්ගයේ ගමන් කරන කිසිවන් කිසියම් මගීන්ට හෝ රථවාහනවලට හෝ කිසියම් සුළු අතපසුවීමක් ප්‍රමාද දෝෂයක් අපහසුතාවයක් වුණා නම් අපිට සමාව වෙන්න මම හිතනවා මේ ජේ.ආර්. රජීව් ගිවිසුම යටතේ තියෙන මේ 13 වෙනි අවස්ථාව නිසා අපේ රටට සිද්ධ වෙන්නේ මෙන්න මේ කාරණේ කියන එක අවබෝධ කරගන්න කියලා අපි ඉන්දියාවේ ඉල්ලා සිටින්නේ ඔබතුමන්ලාගේ රටේ ප්‍රභාකරන්ගේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තහනම් කරලා තියෙනවා නම් ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට අද මෙම ව්‍යවස්ථා ක්‍රියාත්මක කිරීමෙන් කරන්න යන්නේ ඒ දේම තමයි කියන එක අවබෝධ කරගන්න. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කොටි ත්‍රස්තවාදීන් රටේට ලෝකයට විනාශකාරී සංවිධානයක් හැටියට ඔබතුමන්ලා එදා හිතුවා නම් ඒ සංවිධානය නිසා මේ රට දෙකඩ වෙනවා කියලා එදා හිතුවා නම් හිතන්න මේ පනත් ක්‍රියාත්මක කිරීමෙන් සිදු වෙන්නේ ඒ එසේමයි. එදා යුද්ධයෙන් අවිවාහ වලින් ඒගොල්ලන්ට ලං වෙන්න බැරි වුණු ඉලක්කයක් අද වෙනත් මාර්ග වලින් කොටින් ලබා ගැනීමට උත්සාහ කරනවා. ලෝකයේ විවිධ සංවිධානය කරමින් ඔවුන්ගේ උපකාර ලබා ගැනීමෙන් ඔවුන් මේකට මෙල්ල කර ගැනීමට අවනත කර ගැනීමට උත්සාහ කර ගන්න අතර අපේ අසල්වැසි රාජ්‍ය වන ඉන්දියාවට බලපෑම් කරමින් අපේ රටට ඒ වින්නහිය කිරීමටයි මේ සැරසෙන්නේ. මෙන්න මේ අවධානම අපිට දැනෙන නිසා තමයි මේ රටට ආදරය කරන පුරවැසියන් හැටියට විවිධ සංවිධාන නියෝජනය කරමින් අපි මේ අවිහිංසාවාදී මොහොත ගත කරන්නේ. අපි ප්‍රාර්ථනා කරනවා මහරජ ඉන්දියාවට අපේ අසල්වැසි රාජ්‍ය ඉන්දියාවට අපේ මේ සත්‍යාව අවබෝධ වේවා. ඒ වගේම තමයි අපි ඉල්ලා සිටිනවා අපේ රට කරන අපේ නායකයින්ටත් මේ තියෙන අවධානම අවබෝධ කරගෙන ක්‍රියා කරන්න කියලා. එදා අපේ අධිකාරු ජනාධිපතිතුමාට හැකි වුණා නම් බටහිර බලවේගවලට කන් නොදී විවිධ රාජ්‍යයන් යුද්ධය නවත්තන්න මැකි උපරිම උත්සාහය දරද්දී කිසිවෙකුට කන් නොදී අපේ රටට ගැළපෙන අපේ රටට උචිත විදියට එතුමා දැඩි තීරණයක හිටියා නම් අපි එතුමාගෙන් උත්තර දෙILLා සිටින්නේ ඒ දැඩි තීරණයම ඉන්දියාව ද යටත් දෙන්නවත් ඉන්දියාවට කන් දෙන්නවත් අපි කිසිනෙක් ඕනේ නැහැ ඔබතුමා කන් දෙන්න ඕනෙත් නැහැ අපි කන් දෙන්න ඕනෙත් නැහැ අපේ රටවැසියන් කන් දෙන්න ඕනෙත් නැහැ ඒ නිසා අපේ රට ස්වාධීනයි ස්වෛරී අපේ රට ආරක්ෂා කර ගැනීමට අපේ රටේ පුරවැසියන්ට පුළුවන් ඒ නිසා ඔබතුමා අපේ නායකත්වයේ දරමින් මේ තීරණය දැඩිසේ ඉන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉතා කාරණිකව ඉල්ලා සිටිනවා බොහොම ස්තුතියි රටේ බස්වල බෝම්බ විකිරෙද්දී අප රටේ අහිංසක මිනිස්සු දහස් ගණන් මැරෙද්දී කැබිටි ගොල්ලාවේ අහිංසක මිනිස්සු අහිංසක දරුවෝ දහස් ගණන් මැරෙද්දී ඉන්දියාවට කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඉන්දියාවට මැදිහත්ලා එක නවත්වන්න පුළුවන් කමක් තිබ්බෙත් නැහැ.
ඉන්දියාව නවත්තන්න උත්සාහ කළෙත් නැහැ. ඒ වගේම අහිංසක දෙමළ දරුවෝ යාපනයේ කිලිනොච්චියේ වන්නි කැලේ කොටි පැහැරගෙන යද්දී ඉන්දියාවට කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඒ දෙමළ සමාජයේ ආපස්සට යද්දී විනාශ වෙද්දී ඉන්දියාවට කරන්න දෙයක් තිබ්බෙත් නැහැ. ඉන්දියාව දෙයක් කරන්න උත්සාහ කළෙත් නැහැ. අපේම රටේ හමුදාව අපේ ජනතාව අපි අපේම විසඳුමක් හරහා අපි අපේ නිදහස දිනාගත්තා. ඒ දිනාගත්ත නිදහස ආපස්සට අරවන්න ඉන්දියාවට කිසිසේත් මායිතියක් නැහැ. 13 වන ව්‍යවස්ථා සංශෝධනය මේ රටට ගෙනල්ලා රටට යහපතක් වුණෙත් නැහැ, ඉන්දියාවට යහපතක් වුණෙත් නැහැ. ඒ නිසා ඉන්දියාවට කිසිදු සදාචාරාත්මක අයිතියකුත් නැහැ. මේ කිවිසුම බලාත්මක කරන්න කියලා ලංකාවට බලපෑම් කරන්න. එදා ඉන්දියාව ලෝකෙ ඉස්සරහා මහල් වුණා. එදා ඉන්දියාව මුළු ලෝකෙ ඉස්සරහාම ප්‍රතික්ෂේප වුණා. ජාත්‍යන්තර වශයෙන් ඉන්දියාවට බරපතල අපකීර්තියක් මේකෙන් අත් උනේ. ඒ නිසා අපි ඉතාම කරුණාවෙන් ඉන්දියාවෙන් ඉල්ලනවා මේකට මැදිහත් වීමක් කරන්න එපා. අපකීර්තිමත් දේවලට මැදිහත් වෙලා අපකීර්තිය ළඟා කරගත්තා ඇති. යුද්ධයෙන් මේකට ස්ථිරසාර විසඳුමක් හොයාගන්න පුළුවන් වුණා අපිට. ඒ විසඳුම ශක්තිමත් කොට රට ගොඩනගලා රටේ ස්ථාවරත්වය ගොඩනගන්න අපට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරගන්න අපට ඉඩ දෙන්න. මොන මයික් එක?